සොබා දහමේ කොටස් දෙකක් තමයි ශාක ලෝකයයි සත්ත්ව ලෝකයයි. දුර්ලිය වගේම සතාසී බවත් ඉන්නවා. දැන් සමහර සත්තු කන්නේ ඔය එළවලු වර්ගය, ගස් පැලෑටි වගේ දේවල්. සමහර සත්තු කන්නේ මස් වර්ගය. මේ නිසා ඒ සතුන් ගැන නම් දෙකක් තියෙනවා. මස් කන අයට කියනවා මාංශ භක්ෂක කියලා. අර ගස්වැල් තුරුලිය පමණ කන අයට කියන්නේ ශාක භක්ෂක කියලා, නැත්නම් ශාක භෝජක කියලා. භක්ෂණය කියන්නේ කනවට. භක්ෂණේ මහ ප්‍රණභයන්න, අල්කයන්න, මූර්ධජයන්න, මූර්ධජනයන යන්න. භක්ෂණේ කියන්නේ කනවටයි. ඒතර කන එක්කනාර කියලා භක්ෂක කියලා. ඒතර මාංශ භක්ෂක, ශාක භක්ෂක කියන්නේ ඒට. එළවලු පමණක් කන අයට එළවලු කියන්නේ වෙජිටබල්ස් කියලා. ඒ නිසා වචන ඇත්තට ඉංග්‍රීසි භාෂාවේ වෙජිටේරියන් කියලා. වෙජිටේරියන් කියන්නේ එළවලු පමණක් කන අය. ඔය එහෙම නම් බොහොම අඩුයි. නමුත් කියන්නේ සමහර අය එළවලු පමණමයි කන්නේ. ඒකට කියනවා වෙජිටේරියන් කියලා. එහෙම නැති අයට කියන්නේ නොන් වෙජිටේරියන් කියලා. දැන් ඉන්දියාවේ නම් හෝටල් තියෙනවා එළවලු පමණක් කන අයට වෙජිටේරියන් හෝටල්ස් කියලා. ඉන්දියාවේ ගියාන ඔබ දන්නවා ඇති, ඒ රට හින්දු භක්තිකයෝ බොහෝම කල්පනාකාරීව ආහාර ගන්න, සමහර දේවල් සතුන්ගේ දේවල් ගන්නෙමින්ද ඒ අය සඳහාම වෙන් වුණු හෝටල් තියෙනවා. අරගෙන විදිහේ එළවලු පමණක් යොදාගෙන කෑම හදන තැන් වෙජිටේරියන් හෝටල්ස් කියලා. හැබැයි ඒ අය පුදුම වෙනවා, බෞද්ධ රටක් වන ලංකාවේ එකම එක එළවලු පමණක් යොදාගෙන කෑම හදන හෝටලක් නැතිවම ගැන. මට අපිට හිතෙනවා හරිනම් මෙහි තියෙන වැඩි භෝජනාගාර භෝජනශාලා එළවලු පමණක් තියෙන. නමුත් මම දන්න විදිහට නම් එකක්වත් නැහැ. තියෙනවා නම් තියෙන හැම එකක්ම හින්දු භෝජනශාලාව. ඒ නිසා හිතලා බලන්න ඕනේ අපි පානාති පාතා කියලා කිව්වට මොකද වෙලා තියෙන්නේ අපේ භෝජනාගාරවලට කියලා.